විශේෂයෙන්ම පාර්ලිමේන්තුව විසිරීමත් සමග අපගේ මන්ත්‍රී ධූරත් විපක්ෂ නායක ධූරත් අහෝසි වෙනවා. විශේෂයෙන්ම අද දවස තුල විපක්ෂ නායකවරයා හැටියට ඒ කාර්යභාර ඉෂ්ට කිරීම උදෙසා අපට ලැබුණු ඒ සියලුම සම්පත් නැවතත් වරක් අපි මේ අදාළ රාජ්‍ය ශේෂ්ත්‍රයට අද දවසේම නැවත බාර දෙනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. පාර්ලිමේන්තුව විසිරුවලා පැය 24ක්වත් යන්නට පෙර අපි අපේ සමාජ යුතුකම සමාජ වගකීම ඉෂ්ට සිද්ධ කරනවා. අද දවස ඇතුළත අපි විපක්ෂ නායක කාර්යාලයනොත් වැඩ කටයුතු අවසන් කරලා අපි ඉවත් වෙන්නට කටයුතු කරනවා. ඒ වගේම මේ මාධ්‍ය සාකච්ඡාවෙන් පසුව මට ලබා තිබුණු ඒ යාන වාහනත් මේ මොහොතේම අපි නැවතත් වරක් ඒ අදාළ පරිපාලන අංශයට ඒ රාජ්‍ය අංශයට ලබා දෙනවා කියන එක මම කියන්න කැමතියි. ජනවාරි 3 වෙනිදා විපක්ෂ නායකවරයා හැටියට වගකීම් බාරගත් මොහොතේ සිට හැම විටම හැම අවස්ථාවකදීම අපි කටයුතු කරේ මේ රටේ පොදු ජනතාවගේ සුගතිය උදෙසා, මේ රටේ සමස්ත ජනතාවගේ අභිවෘද්ධිය සහ උන්නතිය තකා. අපි විශ්වාස කරනවා මේ තනතුරේ ගත කරපු සෑම මොහොතකදීම පෞද්ගලික ඕනෑපාකම් පසක දමලා අපි විසින් ජන සමාජයට පොදු ජනතාවට ඉෂ්ට සිද්ධ කරන්නට ඕන ඒ සියලුම කාර්යභාරයන් අපි නොපිරිහෙලාම ඉෂ්ට කරන්නට සැදී පැහැදී සිටියා. ඒ නිසා අද දවසේ අපි මේ විපක්ෂ නායක වගකීමෙන් බැහැර වෙන්නේ ඒ කාලවකවානුව තුලදී යම් වගකිව යුතු කාර්යභාරයක් ඉෂ්ට කරලයි කියන එක සඳහන් කරන්න කැමතියි. විපක්ෂ නායක කාර්යාලයෙන් නික්ම යන මොහොතෙත් අද දවසේ ප්‍රමුඛතම කාරණාවක් හැටියට ජාතික වැදගත්කමකින් යුත් මාතෘකාවක් ගැන මම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි හැමෝම දන්නවා පහුගිය ජනාධිපතිවරණයේදී ඉතාමත්ම ඉහලින් දේශීයත්වය, ගමේකම, අපේකම, රටේකම, ස්වදේශිකත්වය, රටටත් ජනතාවටත් මුල් තැන දීම ගැන ඉතාමත්ම ඉහලින් කතා කරා. අද වන විට ඉතාමත්ම ඉහලින් කතා කරපු දේ සම්පූර්ණ පුස්සක් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මම සඳහන් කරන්නට කැමති අද අපේ රටේ ධීවර ප්‍රජාව බරපතල ගැටලුවකට මුහුණ දෙනවා. විශේෂයෙන්ම ධීවර ශේෂ්ත්‍රයේ ධීවර ක්‍රමවේද ගණනාවක් තිබෙනවා. ඒවා අපි හඳුන්වන්නේ පන්න හැටියට. රිටි පන්නේ තියෙනවා, මාදල් පන්නේ තියෙනවා, කුඩා බෝට්ටු පන්නේ තියෙනවා, එක් දින යාත්‍රා පන්නේ තියෙනවා. මේ අනාදී වශයෙන්
විවිධ පන්න තිබෙනවා. මම අද විශේෂයෙන්ම කතා කරන්නේ බහුදින යාත්‍රා ශාස්ත්‍රය පිළිබඳව. අද වන විට ජාත්‍යන්තර මුහුදේ මත්ස්‍ය කර්මාන්තේ නියැලෙන විදේශීය යාත්‍රා රාශියක් මේ වන විට අපේ රටේ වරායන් උපයෝගී කරගෙන මුහුදේ මසුන් අල්ලලා අපේ රටේ වරායන්වල ගොඩබෑම තුළින් දේශීය ධීවර කාර්මිකයාට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. අපේ රටේ බහුදින යාත්‍රා 6000ක් පමණ තිබෙනවා. 40,000කට ආසන්න ප්‍රමාණයක් ඍජුව රැකියා ශාස්ත්‍රයේ සිටිනවා. වක්‍රව ගත්තොත් අපේම රටේ 1,02,000කට පමණ මේ ප්‍රශ්නය බලපානවා. අපි හැමෝම දන්නවා පහුගිය කාලෙත් විදේශීය නැව් රාශියක් අපේ රටේ සහ ජාත්‍යන්තර මුහුදු සීමාවේ අක්‍රමවත් විදිහට මත්ස්‍ය කර්මාන්තය කිරීම නිසා යුරෝපා සංගමය අපේ රටේ අපනයනවලටත් තහංචි දැම්මා. අද දවසේ මොකක්ද වෙලා තිබෙන්නේ? අද දවසේ විදේශීය නැව් විශාල වශයෙන් මත්ස්‍ය කර්මාන්තේ නියැලිලා අපේ රටේ වරායන්වල ගොඩබෑම තුළින් ඉතාමත්ම අහිතකර තත්ත්වයක් දේශීය ධීවර කාර්මිකයාට අත්විඳින්න සිද්ධ වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ තත්ත්වය තුළ හානි ගණනාවක් සිදු වෙනවා. දේශීය කාර්මිකයාට මත්ස්‍ය වෙළඳපොළ අහිමි වෙනවා. ඒ වගේම ගුණාත්මක භාවයෙන් අඩු මත්ස්‍යයින් මේ විදේශීය නෞකා අල්ලලා අපේ රටට ගෙනල්ලා ඒ ගුණාත්මක භාවයෙන් අඩු මත්ස්‍යයින් තවත් මත්ස්‍ය නිෂ්පාදනයන් සමග මිශ්‍ර කරලා පිටරට යැවීම තුළින් අපනයන කරන මාළුවල ගුණාත්මක භාවය ඒ තුළින් අඩු වෙනවා. ඒක අපේ රටේ මත්ස්‍ය කර්මාන්තයට බරපතල ප්‍රශ්නයක්. විදේශීයව පිළිගැනීමක් ඇති වුණොත් ගුණාත්මක භාවයෙන් ප්‍රමිතියෙන් අඩු මත්ස්‍ය අපනයනයන් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරනවායි කියලා. එහෙනම් ලෝකයේ අපේ රටේ මත්ස්‍ය ශ්‍රී ලංකාවේ මත්ස්‍යයෙන් මත්ස්‍ය නිෂ්පාදන අපනයන කරන රටවල් වෙනත් අපනයන රටවල් කරා යොමු වන්නට ඉඩ තිබෙනවා. ගුණාත්මක භාවයේ සහ ප්‍රමිතියේ අඩුවීම් තුළ. ඒ වගේම මේ විදේශීය යාත්‍රාවලට අවසරය දීලා තිබෙනවා ඉමුල් අංක යටතේ IMUL ඉමුල් අංක යටතේ ලියාපදිංචිවල. ඒ ලියාපදිංචිය තුළ දේශීය මුහුදු තීරෙත් ඒ අයට ධීවර කටයුතු කිරීමේ අවස්ථාව ලැබිලා තිබෙනවා. ඉතින් අපි අහන්නට ඕන ප්‍රශ්නයක් ඉමුල් අංක යටතේ විදේශීය යාත්‍රාවලට අවසරය ලබා දෙනකොට දේශීය ධීවර කාර්මිකයාට අත්පත් වෙන ඉරණම කුමක්ද? ස්වදේශිකත්වය, දේශීයත්වය, අපේ රටට මුල් තැන දීම, අපේ රට පළමුව ලෝකයා ඉදිරියේ පෙරට තැබීම, මේ වගේ ස්වදේශිකත්ව නාම තුලින්
බලයට පත්තුනු මේ වර්තමාන රජය ඇයි මේ වගේ විදේශීය යාත්‍රාවලට දේශීයත්වය අමතක කරලා මුල් තැන ලබා දෙන්නේ ඇයි මේ ඉමුල් අංක යටතේ ලියාපදිංචි කරලා අපේ රටේ දේශීය මත්ස්‍ය කර්මාන්තයට මේ වගේ මහා විනයක් අත්පත් කර දෙන්නේ දැන් මේ ජාත්‍යන්තර නැව් ජාත්‍යන්තර මුහුදේම තෙල් හුවමාරු කිරීම කරගන්නවා විවිධ මත්ස්‍ය ජාවාරම් කරනවා මහමුහුදේ ඒ ජාවාරම කරලා අපේ රටේ වරායන් තුලටත් ඇවිල්ලා කරන්නේ මොකද්ද දේශීය දිහිවර කාර්මිකයාට බහුදින යාත්‍රා ශේෂ්ත්‍රයේ ලක්ෂ දෙකක පමණ යැපෙන්නන්ට මේ මහා හානිය ඉෂ්ට සිද්ධ කිරීමයි. ඉතින් මං අහන්න කැමතියි බහුතර දීවර ජනතාවකගේ ආශිර්වාදයෙන් බිහි වුණු මේ වර්තමාන රජයට බලයට ඇවිල්ලා දිනසිය ඉක්ම වෙලා යනකොට අපේ රටේ දීවර කාර්මිකයා දීවර පවුල දීවර ප්‍රජාව මේ තරම් ඉක්මනට අමතක වුණාද කියන එක මම අහන්නට කැමතියි. දැන් ඔබතුමන්ලාට බලා ගන්න පුළුවන් ඇස් දෙකටම මේ ක්‍රියාව දික්කෝවිත දීවර වරායේ ක්‍රියාත්මක වෙනවා. මම ආරාධනා කරනවා අපේ මාධ්‍ය කණ්ඩායමට කරුණාකරලා ගිහිල්ලා හොයලා බලන්න. දික්කෝවිත වරායෙන් ආරම්භ කරපු මේ ජාවාරම දැන් රට වටේටම තිබෙන වරායන්වල ක්‍රියාත්මක වීමේ තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි පිළිගන්නවා කණගාටු වෙනවා පහුගිය ජනාධිපතිවරණයේදී බහුතර දීවර ශේෂ්ත්‍රයේ ජනතාවක් වැරදි මාර්ගයේ ගිහිල්ලා දැන් අද වන විට පත් කරගත්තු රජය සහ එහි ක්‍රියාකලාපය තුළ දේශීය දීවර කර්මාන්තය මුළු මනින්ම අමතක කරලා බහුදින දීවර යාත්‍රා ශේෂ්ත්‍රයේ වක්‍ර සහ ඍජුව ලක්ෂ දෙකක යැපෙන්න සම්පූර්ණයෙන්ම පැත්තකට දමලා දේශීයත්වයේ වෙනුවට ස්වදේශිකත්වයේ වෙනුවට විදේශීය යාත්‍රාවලට මේ විශේෂී තත්ත්වය නිර්මාණය කළ තිබෙන මේ විශේෂිත වූ සැලකිල්ල ලබා දෙන්නේ තමන්ට දේශප්‍රේමය දේශාලය දේශාභිමානය අමතක වෙලාදයි කියන එක මම අහන්නට කැමතියි. දික්කෝවිත දීවර වරායෙන් ආරම්භ කළ තිබෙන මේ ජාත්‍යන්තර මත්ස්‍ය ජාවාරම වහා නතර කරන්නට මේ රජයට වගකීමක් තිබෙනවා. අපේ දිහිවර කාර්මිකයාට විදේශීය වෙළඳ පොළ අහිමි වෙලා තිබෙනවා. ප්‍රමිතියෙන් බාල මත්ස්‍යයින් අපේ අපනයනත් සමග මිශ්‍ර කිරීම තුළින් අපේ රටේ අපනයන පිළිබඳව තිබෙන ජාත්‍යන්තර පිළිගැනීම සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා. බාල මත්ස්‍ය අපනයන රටක් බවට හංවඩු ගැහිලා ඒ මිශ්‍ර කිරීම තුළ ඒ වගේම ඉමුල් අංකය යටතේ අපේ රටේ වෙරළ තීරුවේ විදේශීය යාත්‍රාවලට දීවර කර්මාන්තයේ නියැලෙනකොට මොකද්ද දේශීය දීවර කාර්මිකයාට සිද්ධ වෙන්නේ? මොකද්ද දේශීය දීවර ශේෂ්ත්‍රයට යන කල ඍජුව සහ වක්‍රව යැපෙන ඒ සීරු දිනාටම අත්පත් වෙන ඉරණම අද වර්තමාන රජය සම්පූර්ණයෙන්ම අමතක කරලා තිබේ. ඒ නිසා මේ මොහොතේදී මම මේක මාතෘකාව කරගන්නවා විශේෂයෙන්ම විපක්ෂ නායකවරයා හැටියට කටයුතු කරපු මේ කෙටි කාලය තුළ
මම හැම විටම මතු කරේ හැම විටම ඉදිරිපත් කරේ මේ රටේ ජනතාවගේ පොදු ගැටලු පොදු ප්‍රශ්න ඒ වගේ මම මතක් කරන්නට කැමති විපක්ෂ නායකවරයා හැටියට පාර්ලිමේන්තුවේ විශේෂ වරප්‍රසාදයක් ලැබෙනවා 27-2 ප්‍රශ්න අහන්න 27-2 යටතේ ප්‍රශ්න අහන්න මේ කාලය තුල අවසරය ලබා දුන් උපරිම අවස්ථා ටික ප්‍රයෝගී කරගෙන අපි ශේෂ්ත්‍ර 8ක ගැටළු මතු කරා ජාතික මට්ටමේ පළවෙනි කාරණාව දේශපාලන පරිගැනීම් සම්බන්ධ හැමෝම දන්නවා දැන් මේ වෙන විට දසදහස් ගණනකට රැකියා හිමි කරලා තිබෙනවා නිවාස සංවර්ධන අධිකාරියේ ඇතුළුව තවත් සංස්කෘතික අමාත්‍යංශයේ ඇතුළුව තවත් ශේෂ්ත්‍ර අංශ ගණනාවක දසදහස් ගණනින් රැකියා අහිමි කරපු කාරණාව ගැන අපි කතා කරා දැන් අපිට ආරංචි මේ දවස්වල කියනවලු මැතිවරණයේදී පොහොට්ටුවට වැඩ කරොත් රැකියාව ආපහු ලබා දෙන්නම් කියලා විශේෂයෙන්ම ඉතාමත්ම ඉහළින්ම ක්‍රියාත්මක වෙන ප්‍රවණතාවය තමයි අද වැඩ කරන ජනතාව එළියට දමලා මැතිවරණයේදී පොහොට්ටුවට වැඩ කරන්න එතකොට නැවත රැකියාව ලබා දෙන්නම් කියන අලුත්ම ක්‍රමවේදය. ඒ වගේම දෙවෙනුව අපි මතු කරා රැකියා විරහිත උපාධි ධාරීන්ගේ ගැටලුව රජයට අමතක වෙලා තිබුණු දෙයක්. 44,000කට වැඩි රැකියා විරහිතභාවයෙන් පෙළුණු උපාධි ධාරීන්ට ජනවාරි 1වෙනිදා රැකියා ලබා දෙනවයි කියලා කිව්වේ. අපි මේ ප්‍රශ්නේ මතු කරලා පාර්ලිමේන්තුව තුල කඩවුණු පොරොන්දුව ගැන නැවත මතක් කර දීමක් කරනකම් උපාධි ධාරීන්ව අමතක කරලා තිබුණේ. නමුත් මේ 27-2 ප්‍රශ්නෙන් පස්සේ අඩුම ගණනේ උත්සාහයක් දරනවා උපාධි ධාරී රැකියා ලබා දෙන්න රැකියා නෙමෙයි ලබා දෙන්නේ පුහුණුව සඳහා එන්නේ කියලා දැන් ලියුම් තැපැල් කරනවා. එයිනුත් අසාධාරණකම් නිසා වයස අවුරුදු 45ට වැඩි වෙනකම් රැකියා අවස්ථා නොලැබුණු අද යම් ප්‍රමාණයක් ඉන්නවා ඒ අයට කිසිම පිළිසරණක් නැහැ. දැන් පුහුණුවට එන්නේ කියලා ලිපි යවන එකත් ක්‍රියාත්මක වුණේ අපි 27-2 වගන්තියේ යටතේ මේ ප්‍රශ්නේ මතු කරපු නිසා අපි තමයි නිද්‍රාශීලිව හිටපු රජය වර්තමාන රජය නැවත අවදි කරවලා ජනවාරි 1වෙනිදාට මෙහෙම පොරොන්දුවක් දුන්නා නේද පත්වීම් ලබා දෙනවයි කියන එක ගැන මතක් කරේ අපි. ඒ වගේම අපි මතු කරා පාරිසරික සහ වනජීවී ගැටලු. අපි හැමෝම දන්නවා බලයට පත්වන්නට පෙර ජනාධිපතිවරණයේදී බොහෝම ලොකුට කතා කරා මේ රටේ කැලෑ සම්පත සංරක්ෂණය කිරීම ගැන. නමුත් කැලෑ සම්පත සංරක්ෂණය කිරීම පැත්තක දමලා අද වැලි ජාවාරම්කරුවන් පස් ජාවාරම්කරුවන් බොහෝම ඉහළින් නිර්මාණය වෙලා කෝමාරිකා වගාව කරනවායි කියලා දැන් අක්කර දසදහස් ගණනක් ඉලි කරමින් යන ස්වදේශිකත්වයේ රජයන අලුත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරගෙන යනවා. කෝමාරිකා වගාව අමතරව තවත් කැලෑබද වනබද ප්‍රදේශ රැසක් එලි කරමින් යන තත්ත්වයක් තිබෙනවා. ඉතින් පාරිසරික සහ වනජීවී ක්ෂේත්‍රය ගැන අලි වන අලින් සහ මිනිසුන් අතර තිබෙන ගැටුම ගැනත් අපි මතු කරා අපේ 3 වෙනි යෝජනාව හැටියට 4 වෙනි යෝජනාව හැටියට කාන්තා අයිතිවාසිකම් ගැන අපි කතා කරා අපි ප්‍රශ්න කරා
කාන්තාවන්ගේ ආර්ථික සමාජීය සංස්කෘතික දේශපාලන අයිතිය ආරක්ෂා කරනවායි කියලා ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කළා. නමුත් බලයට පත් වුණු හැටීම ගර්භණී මවුරුන්ට ලබා දෙන පෝෂණ සලාකේ කපා දැම්මා. ඒ නිසා කාන්තා අයිතිවාසිකම් ගැන ප්‍රශ්න කතා කරත් මේ වෙනතෙක් තිරසර විසඳුම් ලබා දීලා නැහැ. ඊළඟට අපි ප්‍රශ්නේ ඉදිරිපත් කරා නව කොරෝනා වෛරසය ගැන. මට හැඟීමක් ආවා නව කොරෝනා වෛරසය ගැන කතා කිරීමත් නිකන් තහනම් වචනයක් හැටියට රජයේ සැලකුවා හිසරදයක් හැටියට සැලකුවේ. මම මේ කාරණාව මතකරේ වැදගත් පදනමක් හිතේ තබාගෙන අද ලෝකයේ සිදුවන දේවල් දිහා බැලුවහම නව කොරෝනා වෛරසය මගේ මතක හැටියට ලෝක සෞඛ්‍ය සංවිධානය මහා බරපතල ජාත්‍යන්තර සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත් කරලා තිබෙනවා. ඉතින් ඒ බරපතල ප්‍රශ්නේ අපේ රටට නොවන ආකාරයට වැඩ කටයුතු කරන්නයි කියන යෝජනාව තමයි මම මගේ නව කොරෝනා වෛරසයේ ප්‍රශ්නය ඉදිරිපත් කරේ. මටත් හැඟීමක් ආවා ඒ ප්‍රශ්නේ මතු කිරීම තුළිනුත් අපේ ප්‍රතිවාදීන් බොහොම පටු විදිහට හිතුවා මේ දේශපාලන වාසි ලබා ගැනීමේ කවුරු හරි කරදරයකට අමාරුවකට ලක් කිරීමේ ප්‍රශ්නයක් කියලා. ඒක දිහා බැලුවේ නිකන් හිසරදයක් හැටියට. දැන් නව කොරෝනා වෛරසය ජාත්‍යන්තර හිසරදයක් බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් මං හිතන්නේ මම මේ කාරණාව මතු කරපු එකේ වැදගත්කම මතු කරපු දවසින් පසුව දැන් සති ගණනාවකට පසුව මං හිතන්නේ ඒක මුළු ලෝකයේම මහා බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට අද පත් වෙලා තිබෙනවා. ඒ වගේම අපි මතු කරා මේ රටේ ලක්ෂ 17ක් පමණ වූ ආබාධිත ජනතාවගේ ගැටලු ගැන ප්‍රශ්න ගැන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට මම පොරොන්දු වුණේ ජයග්‍රහණය කරලා සති තුනක් තුල මේ රටේ ලක්ෂ 17ක් වූ ආබාධිත ප්‍රජාවට සහන සලසන යුතුයකම් ඉෂ්ට කරන සංවේදී යෝජනා රැසක් දශක ගණනාවක් මුළුල්ලේ අමතක කරපු ක්‍රියාදාමයන් රැසක් ක්‍රියාවට නංවනොයි කියන ඒ අදහස මත අපි මේ යෝජනාවත් ඉදිරිපත් කරා. යෝජනාවට පිළිතුරු ලැබුණා. නමුත් ක්‍රියාවෙන් නම් මේ වෙනතෙක් කිසිදු දෙයක් සිදු වෙලා නැහැ. ලක්ෂ 17ක් වූ අපේ රටේ ආබාධිත ජන ප්‍රජාවට. ඒ වගේම 7 වෙනි 272 ප්‍රශ්නයේ යටතේ ඉතාමත්ම වැදගත් කාරණාවක් ඉදිරිපත් කරා. ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩු වෙනකොට එහි වාසි අපේ රටේ ජනතාවට ලබා නොදෙන්නේ ඇයි කියන කාරණාව මත ඒ ප්‍රශ්නයත් වර්තමාන රජයේ මගහැරියා. නානා ප්‍රකාර සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරලා අද වෙන විට විශේෂයෙන්ම නව කොරෝනා වෛරසය මත ඒ සිදුවෙලා තිබෙන ආර්ථික අගතිය තුළ තවත් තෙල් මිල පහළ බැහැ. එදා මම මේ යෝජනාව ඉදිරිපත් කරපු දවසේ තෙල් මිලට වැඩිය තවත් බැහැ. නමුත් එදා තෙල් මිල ගැන දුන්නු ප්‍රශ්නයට උත්තරේ විතරයි තමුන්වහන්සේලා දන්නවා බොහොම හොඳින්. සම්ප්‍රදානුකූලව විපක්ෂ නායකවරයෙකුට ලැබෙන වරප්‍රසාදය මට පාර්ලිමේන්තුවේ ලැබුණේ නැහැ. මේ ප්‍රශ්න අහනකොටත් මයික්‍රෝෆෝනයක් ටීවී ස්ක්‍රීන් එකත් ඔෆ් කරන්නට මයික්‍රෝෆෝනය නිවන්නටත් ඒ රූපවාහිනී තිරය නිවන්නටත්
වෙනමම විශේෂිත කණ්ඩායමක් ඒ කුටිය ඇතුළත දාලා තියෙනවා. එතකොට මේවා ගැන තර්ක විතර්ක කිරීමේ ඉද ප්‍රස්තාවත් ඒක කතානායකතුමාගේ වරදක් නෙවෙයි. වෙනමම කණ්ඩායමක් කුටිය දාලා තියෙනවා විපක්ෂ නායකවරයා ප්‍රශ්න අහනකොට පුළුවන් තරම් මයික් එක ඔෆ් කරන්න. නමුත් ඒ දේ මෙතන ඉන්න අපේ පාර්ලිමේන්තු වාර්තා කරන මහත්ම මහත්මීන් ඒ දේ කිසිම දවසක හිටපු විපක්ෂ නායකතුමාට සිදුවුනේ නැහැ. සම්ප්‍රදායක් තියෙනවා මයික්‍රොෆෝනය නිරන්තරයෙන්ම ඒක විසන්ධි කරන්න නැතුව ඒක සක්‍රිය කරලා තිබුණා. දැන් කොරෝනා වෛරසය ගැන කතා කරනකොටත් හිටි හැටියෙම විසන්ධි වෙනවා. තෙල් මිල ගැන කතා කරනකොට වැඩි වැඩියෙන් විසන්ධි වුණා. මැදට පැනලා කියනවා මේ විවාද කරන්න එපයි කියලා. ඒක හරියට විවාද කරන්න බෑ. නමුත් කරුණු පැහැදිලි කිරීමක් කරගන්න යනකොටත් පාර්ලිමේන්තුවේ සිටින වාර්තාකාර මහත්මීන් බොහොම හොඳින් දන්නවා. ඒ වරප්‍රසාදේ මහින්ද රාජපක්ෂ එවකට විපක්ෂ නායකතුමාට තිබුණු වරප්‍රසාදේ මට ලැබුණේ නැහැ. ඉතින් මට ඒ ගැන වැඩි අහන්න දෙයක්වත් නැහැ. ඉතින් හරිනේ. තවත් තෙල් මිල පහළ බහැලා තවමත් අපේ රටේ තෙල් මිල අඩු කිරීමේ ක්‍රියාවලියකට වර්තමාන රජය යොමු වෙලා නැහැ. කොච්චර තෙල් මිල පහළ දැන්ලා ගිහිල්ලා තියෙනවද කිව්වොත් ජාත්‍යන්තරයේ ඕපෙක් රටවල් දැන් ලොකු පරිශ්‍රමයක යෙදෙනවා සැපයුම සීමා කරලා මිල ස්ථාවරය කරලා. දැන් ඕපෙක් එක රැස් වෙනවා ලෝක තෙල් මිල ස්ථාවරය කරන්න. අපේ රටේ කැබිනට්ටුව රැස් වෙන්නේ නැහැ. ජාත්‍යන්තරයේ ඒ ලැබෙන වාසිය අපේ රටේ ජනතාවට දෙන්න. ඕපෙක් එක ඕපෙක් රටවල් තෙල් නිෂ්පාදන රටවල් ඒ යුතුකම කරනවා. ඒ රටවල්වල ජනතාව වෙනුවෙන්. ඒ මොකද ස්ථාවර තෙල් මිලක් තිබුණොත් තමයි ඒ රටවල්වල ජනතාවටත් සෙතක් සැලසෙන්නේ. දැන් අපේ රටේ තිබෙන්නේ අරුම පුදුම දේශප්‍රේමී දේශමාමක දේශහිතයිෂී රජයක් සහ කැබිනට්ටුවක්. දිගින් දිගටම ජාත්‍යන්තර තෙල් මිල පහළ යනකොට ඔහේ කරබාගෙන ඉන්නවා, අහක බලාගෙන ඉන්නවා, මොනවාක්වත් සිදු නොවන වාසේ සිටිනවා. එතකොට අවසාන 27-2 ප්‍රශ්නේ මම මතු කරේ ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර පිළිබඳව. මන් දන්නේ තමුන්නාන්සේලා ඒ අහපු ප්‍රශ්නවලට දුන්නු පිළිතුරු අමුණාන්සලාගේ කන් වලට ඇහුණද කියලා. මම ඇහුව ප්‍රශ්නයක් මේ ම්ලේච්ඡ නින්දිත පහත් ක්‍රියාවන් ස්ත්‍රී දූෂණ ළමා අපචාර මේ අවුරුද්දේ පළවෙනි මාසේ පළවෙනි සති දෙක ඇතුළත සාපේක්ෂව ඉතාමත්ම ලොකු ඉහළ යෑමක් සිදු වුණා. මම ඇහුවා මේ වැරදි ක්‍රියාවන් සිදු කරන අයට දඬුවම වැඩි කරනවද කියලා. මං ආරාධනා කරනවා තමුන්නාන්සලාට මගේ මුහුණු පොතේ ගිහිලා බලන්නේ කියලා. තුන් වතාවක් නැගිටලා අහන්න සිද්ධ වුණා එකම ප්‍රශ්නය. එක එක උත්තර දුන්නා. මේවා විවිධ අයගේ හිතේ තියෙන මානසික දේවල් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා හරියාකාර ඍජු උත්තර දුන්නේ. අවසානයේ තුන්වෙනි වතාවට එහෙම තමයි කිව්වේ, ඔව් අපි දනුවම් වැඩි කරන්නට, ඒ කියන්නේ දනුවම් ප්‍රමාණය දැනට තියෙන දනුවම් වැඩි කරන්නට කටයුතු කරනවා කියලා. ඒ වගේම අද ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් තමයි කුඩා දැරියක් දූෂණය කරලා ඒ දූෂණයට සම්බන්ධව සැක සහිතව හිතන ඒ පුද්ගලින්ට නීතිය ක්‍රියාත්මක නොකරන නිසා විවිධ රටේ පුරවැසියන්ටත් විවිධ සංවිධානවල සමාජිකින්ට ළමා ආරක්ෂණ අධිකාරිය ඉස්සරහට ගිහිල්ලා උද්ඝෝෂණය කරන්න සිද්ධ වෙලා තිබෙනවා.
හැබැයි රජය පත් වුණේ ජාතික ආරක්ෂාව තහවුරු කරනවායි කියලා. මම අහන්න කැමති මේ රටේ කාන්තා පරපුර ළමා පරපුර ආරක්ෂා කිරීම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමක් නොවන්නේද? ජාතික ආරක්ෂාව කියන්නේ ත්‍රස්තවාදය පිටු දැකීමම පමණක්ද? කාන්තාවන් දූෂණය කරන ත්‍රස්තවාදීන්ට ජාතික ආරක්ෂාවක් නැක්ද? ළමා අපචාර කටයුතු, ළමා දූෂණ ක්‍රියාවන් වලට ක්‍රියාත්මක වෙන ඒ නින්දිතින්ට දඬුවම් නොකරන්නේද? පියවර නොගන්නේද? දරුවන් ආරක්ෂා කිරීම ජාතික ආරක්ෂාව නොවේද? මේ ජාතික ආරක්ෂාව සීමා වෙන්නේ ත්‍රස්තවාදයට පමණද? මේ රටේ ලදරු පරපුර, දරු පරපුර, පාසල් සිසු පරපුර, මේ රටේ අනාගතයේ බාර ගන්න සිටින ඒ දරු සම්පත අපි ආරක්ෂා කරන්නට ඕන. ඒකත් ජාතික ආරක්ෂාව. නමුත් බොහොම කනගාටුවෙන් හෝ කියන්නට ඕන, මේ දරුවට සිදුවුණු ඒ ම්ලේච්ඡ ක්‍රියාව පිළිබඳව මං හිතන්නේ රට දැනුවත් කිරීමේදීත් ඒ ප්‍රවෘත්තිය යට ගැහිමකුත් සිද්ධ වුණා. මේ රටේ විවිධ ත්‍රස්ත ක්‍රියාවන් වලට හෙඩ්ලයින් ගහන ඇත්තු මේක මං හිතන්නේ 35 වෙනි පිටුවේ පුංචි තීරුවක වාක්‍ය කිහිපයකට සීමා කරා. මම බොහොම කරුණාවෙන් ඉල්ලීමක් කරනවා, එවන් අසාධාරණයක් අපේ රටේ මව් පරපුරටත් ලදරු පරපුරටත් කරන්නට එපයි කියලා. මම ඊට වැඩි දීර්ඝව කතා කරන්නට යන්නේ නැහැ. විශේෂයෙන්ම මම අර පුංචි විග්‍රහය කරේ විශේෂම 27-2 වගන්ති යටතේ ඉදිරිපත් කරපු කාරණා ගැන. ඒ වගේම කරුණාකරලා අමතක කරන්නට එපා අද දවසේ මතු කරපු බරපතලම ප්‍රශ්නේ. දැන් රජය දේශ මාමකත්වයේ දේශීයත්වය අපේකම ඔක්කොම අමතක කරලා විදේශිකයන්ට ගැතිකන් දක්වන යුගයක් නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒක අපි දැක්ක බලයට ආපු හැටියම අර ශැංග්‍රිලා හෝටලේ ළඟ ඒ ළඟ තිබ්බ ඉඩම විදේශීය සමාගමකට ලබා දුන්නු ආකාරය අපි හැමෝම දැක්කා. දැන් උත්සාහ දරනවා අපේකම අමතක කරලා විදේශීය මත්ස්‍යකර්මාන්තයේ නියැලෙන යාත්‍රාවලට සුවිශේෂී තැනක් මේ ඉමුල්, මම හිතන්නේ එහෙම තමයි ප්‍රනවුන්ස් කරන්නේ, ඉමුල් හෝ අයිමුල් අංක ලබා දීලා අපේ රටේ දේශීය මුහුදු තීරේ, සමාවෙන්න මට ඉස්සෙල්ලා කියවුණා වෙරළ තීරේ කියලා, මුහුදු තීරේ මත්ස්‍යකර්මාන්තයේ නියැලෙන්නට අවසර ලබා දීලා තිබෙනවා. ඉතින් මේ හැම කාරණාවක්ම ඉස්මතු වෙනකොට මට නම් මතක් වෙන්නේ එදා වේදිකාවක් පාසා වැදගත් වචන කිහිපයක් ඇහුවා. සැපද, සතුටුද, සුවද, සන්තෝෂද, මේ වගේ සයන්ලින්ම පටන් ගන්න වචනමාලාවක් එදා ඉදිරිපත් කරා. ඉතින් මම හිතන්නේ ඔය වචනමාලා දිහා බලලා මේ ඉදිරිපත් කරපු හැම ශේෂ්ත්‍රයක් දිහා බැලුවම කිසිම සැපක් නැහැ, කිසිම සතුටක්, කිසිම සන්තෝෂයක් නැහැ. හැම තැනකම පෙනෙන්නට තිබෙන්නේ අකාර්යක්ෂම රාජ්‍ය පාලනයයි. ඉතින් ඔබතුමන්ලාට මේ ඉදිරිපත් කරපු විෂයානුබද්ධව ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙනවා. ඔබතුමා ප්‍රකාශ කළා තෙල් මිල සම්බන්ධයෙන්. තෙල් මිල සම්බන්ධයෙන් ඔබතුමා හඳුන්වලා දීපු මිල සූත්‍රය තමයි දැනටත් ක්‍රියාත්මක වෙන්නේ. රජය පවසනවා තෙල් මිල අඩු කරන්න බැරි
ඔබතුමාලාගේ පාලන කාලය තුල හඳුන්වා දීපු මිල සූත්‍රයෙන් රජයේ පාඩු ලැබුවා. ඒ හින්දාලු දැන්ට අඩු කරන්න බෑ කියලා කැබිනට් ප්‍රකාශක ඔබතුමා කියන්නේ. මම ප්‍රතිචාරයක් දක්වන්නද? දැන් ඔබතුමා කියන දේ ජනාධිපතිවරණයේදී වේදිකාවේ හෝ ප්‍රතිපත්ති මාලාවේ කවුරු හරි කිව්වද කවුරු හරි සඳහන් කරාද මේ පහුගිය රජය ගෙනාපු මිල සූත්‍රේ නිසා අපිට තවත් කාලවකවානුන් ගණනාවක් යනතෙක් අපිට සහන දෙන්න බැහැ කියලා කිව්වද? එහෙම කිව්වේ නැහැ. වේදිකාවක් වේදිකාවක් පසා පාසා කතා කරේ මිල සූත්‍රයේ කෑලි වලට ලියලා තියෙන කොල්ල ටිකත් ඉරලා දමනවා කියලා. ඒ වචනමම කිව්වා. ඉරලා දමලා ආපු දවසේ ඉඳලා කනගාටුයි වැඩි වෙනකොට වැඩි කරන්න වෙනවයි කියන එකත් කිව්වා. හැබැයි අඩු වෙනකොට අනිවාර්යයෙන්ම වැඩියෙනුත් අඩු කරනවයි කිව්වා. ඉතින් එතනදී එහෙම කතා කරලා ජයග්‍රහණයෙන් පස්සේ මැතිමැතිකම් ලැබුවයින් පස්සේ මෙහෙම කියන්න බෑනේ. මේක මේ අපේ රටක් පාලනය කරනවා කියන්නේ මේක මේ ද්විත්ව රංගන වේදිකාවක් නෙවෙයි. ඒ වගේම තමයි විපස්නායකවා MCC ගිවිසුම රජ අත්හිට ඒක තාවකාලික අත්හිට වීමක්. නැවත මේගොල්ලෝ මේ ක්‍රියාත්මක කරයිද? MCC ගිවිසුම ගැන ජනාධිපතිවරණයේදී කියපු කතා ඔබතුමන්ලා සියලු දෙනාම දන්නවා. රට ලේ විලක් වෙනවයි කිව්වා. විදේශීය මර උගුලක පැටලෙන්න කිව්වා. හැබැයි ඒක කියලා දින කිහිපයක් යන්නට පෙර 70-30 සූත්‍ර ගෙනාවා. ඒ තමයි 70ක් හොඳයි 30යි නරක. ඒක අපි අතට අරගෙන විශේෂයෙන්ම රජයට එරෙහිව තර්ක විතර්ක ඉදිරිපත් කළා. මොකද ඒ අයගේ සැලැස්ම තිබුණේ 70-30 සූත්‍රයේ පළවෙනි වටය, ඊළඟට 80-20 සූත්‍රය. ඒ තමයි 80ක් හොඳයි 20ක් නරකයි. ඊළඟට 90-10 සූත්‍රය, ඒ කියන්නේ 90ක් හොඳයි 10ක් නරකයි කියලා අවසානයේ පියවරෙන් පියවර ඔය බොහෝ දෙනෙකුට ඉතින් අමතක වෙනවානේ මේ කැලණි ගඟට දෙබෑ වෙලා නාගරාජයෙක් මතු වුණයි කියපු කතත් අපේ මේ තමුන්ලාන්සලා සමහරෙක් නියෝජනය කරන මාධ්‍යවලත් ගියානේ. ඉතින් ඒ වගේ කතා ගෙතුනා වගේ හිතන්න ඇති මේ මේවත් අමතක වෙලා යන දේවල් කියලා. අවසානයේ ගේන්න ගියේ 100යි බිඳුව. පටන් ගන්න 70යි 30. ඊළඟට 80යි 20, 90යි 10. 100යි බිඳුව. ඒ කියන්නේ ඔක්කොම හොඳයි කිසි ගැටලුවක් නැහැ කියන. ඒක නතර වුණා. කමිටුවක් පත් කරා. දැන් කමිටුවෙන් කියනවා හානිකර තත්ත්වයන් තියෙනවා මේ ගිවිසුමේ. ඒව ඉවත් කරන්න ඕනේ කියලා. හැබැයි ඒව ඉවත් කරන්න ඕනේ කියලා මගේ මතකේ හැටියට බන්දුළු ගුණවර්ධන ඇමතිතුමා මේක ප්‍රධානයක්, රටේ තියෙන මූල්‍ය ප්‍රශ්නයට ලොකු සහනයක් වෙනවා. මොකද මේක ආධාරයක් නිසා මේක ණයක් නොවේ කියලා පුන පුනාම කියනවා. ඉතින් මට තේරෙන විදිහට තවදුරටත් හදන්නේ මේකේ වාක්‍ය කීපයක් එහාට මෙහාට කරලා මේකේ අන්තර්ගතයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේ ඇත්තෝ වචන හරමයක් දාලා අනිවාර්යෙන්ම මැතිවරණයෙන් පස්සේ අස්සම් කරනවා. ඒ වගේම MCC ගිවිසුමේ අන්තර්ගත කරුණු හා කොන්දේසි ඔබතුමාලා සකස් කරලා ඇමරිකාවට ඇරියා කියලා තමයි කැමරේ ප්‍රකාශකතුමා ප්‍රකාශ කරන්නේ. එහෙම දෙයක් වෙලා තියෙනවද? මම කතා කරන්නේ මම ධර්ම ස්ථාවරය ගැන. මම ඒකට විරුද්ධ වුණානේ. ඒ කියන්නේ ඔබතුමා මම කැබිනට් මණ්ඩලයේ කවුරු කොහොම කොයි ආකාරයට විවිධ දේවල් අර්ථකථනය කරත් මම ඒකට විරුද්ධ වුණා. මම පැහැදිලිවම ජනාධිපතිවරණ වේදිකාවේ කිව්වා මේක පැත්ත පළාතකවත් ගන්නෙ නැහැ කියලා. නමුත් රටේ ජනතාව අපිව විශ්වාස කරේ නැහැ. MCC ගිවිසුම කීතු කීතු ඉරලා වීසි කරලා දමනවා කියන ඇත්තොන්ට වරම දුන්නා. නමුත් එහෙම වරම දුන්න ඇත්තෝ තමයි දැන් මේ කියන්නේ කමිටු හදන්න ඕන, කමිටුවේ නිර්දේශ බලන්නට ඕන,
ඒ නිර්දේශවල හරි වැරදි බලන්නට ඕන මේ කරන්නේ සුදු හුණු ගෑමක් කරලා මහමැතිවරණයෙන් පස්සේ නැවතත් වරක් වෙනත් ව්‍යාජ මුහුණුවරකේ මේක අස්සන් කිරීම මම මේ ප්‍රශ්නේ ඔබතුමාට තේරුම් නැත්තේ පෞගිය පාලන කාලේ ඔබතුමාගේ රජය කාලේ මේකට අවශ්‍ය ගිවිසුම් ඔබතුමාලාද සකස් කරේ MCC ගිවිසුම කාලයක් පුරාවටම සකස් වුණ දෙයක් දැන් අපි මදකට කතා කරමු සෝෆා ගිවිසුම කවුද සෝෆා ගිවිසුම අස්සන් කරේ මේ වර්තමානයේ හිටපු පාලකයෝ ඒ කාලේ මගේ මතක හැටියට 2007-08 කාලවක වනුදුරු මතකෙන් මං කියන්නේ හරියටම දිනවකවන මතක නැහැ ඒකින්ද මේ කියන්න එපා මම බොරුවක් කිව්වයි කියලා මොකද්ද සෝෆා ගිවිසුමේ තියෙන්නේ සෝෆා ගිවිසුමේ තියෙනවා අපේ රටින් අපේ රට මධ්‍යස්ථානයක් වෙනවා ඇමරිකානු හමුදාවලට ආයුධ ඒ වගේම වෙනත් සැපයුම් ලබා දෙන කේන්ද්‍රස්ථානය දැන් බැරි වෙලාවත් ඉරානයයි ඇමරිකාවේ ප්‍රශ්නය උග්‍ර වුණා නම් යම් කිසි යුදමය තත්ත්වයක් ඇති වුණා නම් අපි සතුටු වෙනවා එහෙම දෙයක් ඇති නොවීම පිළිබඳව අපේ රට සැපයුම් මධ්‍යස්ථානයක් වෙනවා ඔය ඇමියුනිෂන් මොනවද මේ වෙඩි උණ්ඩ පතරොම් යුද ආයුධ සැපීමේ ඒතර ඒක ඒ කාලේ සිද්ධ වුණේ දැන් ඒව දේශප්‍රේමී ඒව හොඳයි ඒවයි කිසි ප්‍රශ්නයක් නැහැ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ජනාධිපතිවරණ වේදිකාවේ කියපු දේ ක්‍රියාත්මක නොවීම දැන් මම MCC පිළිබඳව විරුද්ධ මතයක් කැබිනට්ටුවේ දරලා මම වේදිකාවේ කිව්වා MCC කිවිසුම ඉවත් කරනවා ඉවත් කරනවා කියන්නේ ඉවත් කිරීම ආපහු මේ සුදුහුණු ගෑමක් නෙවෙයිනේ මොනවටද මේ රජයේ ගරු ඇමතිතුමා කියන්නේ මේක අපේ රටේ මූල්‍ය ප්‍රශ්නයට ලොකු ශක්තියක් ඔතමා ඇහුවේ නැද්ද ඒක කිව්ව නේද මේක ණයක් නෙවෙයි මේක ආධාරයක් මේ පළවෙනි වතාවට මේ අපේ රට මැදි ආදායම් රටක් හැටියට ආධාරයක් ලැබෙන්නේ ඇත්තද බොරුද මං කියන්නේ ඔව් කිව්වේ ඒ කිව්වනේ ඔව් ඒක කිව්වා මේ මොකද මේ කරන්නේ එතකොට මේ මැදි ආදායම් රට වුණේ මේ ජනාධිපතිවරණයෙන් පස්සේද මේ රටට ඇමරිකාවෙන් මගේ මතක හැටියට ඩොලර් මිලියන 480ක් නේ ඒ වගේ ගාණක් ආධාරයක් දෙනවයි කිව්වා ඒ ආධාරය ජනාධිපතිවරණයේදී නරකයි ජනාධිපතිවරණයේදී බොරු බේගල් ඇද දමලා මහජනතාව රවට්ටලා ජනබලයෙන් රජේ පිහිටවලා ඊට පස්සේ රටේ ජනතාව ගොනාට අන්දන එක හොඳයි ඉතින් ඒක රටටත් හොඳ නම් මම මොනකොරද රටේ ජනතාවත් හිතනවා නම් ඒක හොඳයි කියලා මට බැරි රටේ ජනතාවට විරුද්ධව කටයුතු කරන්න ප්‍රශ්නයකට තියෙන්නේ මේ කරුණු කාරණා මේ රටේ පොදු ජනතාවට සංනිවේදනය වීමේ බරපතල ගැටලුවක් තිබෙනවා ඉතින් අපිට කියන්න බෑනේ හෙඩ්ලයින් තෝරන්න අපි නෙවෙයිනේ සිරස්තල තෝරන්නේ මේ රටේ මාධ්‍ය නිදහසක් තියෙනවානේ මම බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා මේ තොරතුරුත් මේ තත්ත්වයත් රටේ ජනතාවට සමබරව වාර්තා කරන්න මාධ්‍ය ශිෂ්‍යයේ සහෝදර සහෝදරියන් වගේ ස්තුතිය පුද කරනවා ඒ වගේම මේක අවස්ථාවක් කරගන්නවා විපක්ෂ නායක කාර්යාලයේ සියලුම නිලධාරි මහත්මීන්ට කෙටි කාලයක් තුල ඉතාමත්ව ක්‍රමවත්ව විධිමත්ව කාර්යශූරව ක්‍රියාශීලීව මේ රටේ වගකිව යුතු විපක්ෂයක කාර්යභාරය ඉෂ්ට කරන්නට අපට අසීමිත ලෙස උපරිම සහයෝගය ලබා දුන්නා. ඒ නිසා මම මේක අවස්ථාවක් කරගන්නවා විපක්ෂ නායක ලේකම්තුමත් ඉන්න අපේ නෞෆල් රහමාන් මැතිතුමත් එතුමා ප්‍රමුඛ ඒ විපක්ෂ නායක කාර්යාලයේ සියලුම තරාතිරම්වල නිලධාරි මහත්මීන්ට මගේ ස්තුතිය පුද කරනවා ඒ ලබා දුන්නු නොමසුරු සහයෝගයට ප්‍රාර්ථනාව ජනතා ආශිර්වාදයෙන් මැතිවරණින් පස්සේ ඒ කාලේ ඒ කාර්යාලයේ රැඳීම නොවේ ජනතා ආශිර්වාදයේ මත තවත් ප්‍රශස්ත
ජනතා සේවාවක් ඉෂ්ට කරන්නට අපි කාර්යාල මාරුවකුත් අදහස් කරගෙන සිටිනවා ජන බලයෙන් ජන සවියෙන් ජන ශක්තියෙන් බොහොම ස්තුතියි ආබාර දෙන්නේ අක්කවර දෙන්නේ කඩක Yes, sir.